අයිබෝවන් අද අපි කරන රෙකෝඩින් ඩොටල්ගේ නාලිගාවත් එක්ක වාස්තු විද්‍යාත්ම බුදුමතුර කොහොමද තියන්නේ කියලා. ඉතින් පළවෙනි එපිසෝඩ් එක ගැන අපි ගොඩක් දේවල් ගැන කතා කරා. ඒකේ ලින්ක් එක පල්ලෙහා දාලා තිනවා. බැලුවේ නැත්නම් ඒක බලන්න. බුදුමතුර කොතනද කොයි මොන දිශාවෙද තියන්නේ, කොහොමද වඳින ආකාරය, මොන පැත්තට වඳින්නේ, ඒ වගේ ලස්සන ලස්සන කරුණු කිහිපයක් ගැන කතා කරා. ඒත් එක්කම කොහොමද ධනය ලබා ගන්න කියන එක. මේ දෙවෙනි කාරණාවත් අපි කතා කරනවා. ලොකු බුදු පිළිමයක් කොයි වගේ තැනක තියන්නේ, එතකොට බුදු පිළිමය ශීතකරණයක් උඩ තියන්න පුළුවන්ද, නැත්නම් කුස්සියේ තියෙනවද බුදු පිළිමයක්, නැත්නම් මුළුතැන්ගේ කාමරයක බුදු පිළිමයක් තියෙනවද, මොකද මිනිස්සු ඉඩ පහසුකම් මදි වෙන අවස්ථා තියෙනවනේ, එතකොට බුද්ධ පූජාව තියෙන වේලාවල් ඔය වගේ සුවඳුන් අල්ලනකොට මොනවද ලැබෙන්නේ, ඔය වගේ මාතෘකා කිහිපයක් ගැන අපි කතා කරනවා. ඉතින් මේ ගැන වැඩි දැනගන්න අපි කතා කරලා අපිත් එක්ක හැමදාම එකතු වෙනවා ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී පරීක්ෂණ විරාජ් බණ්ඩාරත් එක්ක. අයිබෝන්. ඉතින් කොහොමද අපේ මේ දෙවෙනි එපිසෝඩ් එක ගැන අපි කතා කරන්න කලින් පළවෙනි එපිසෝඩ් එක බලපු නැති නිසා චුට්ටි ඉන්ට්‍රෝ එකක් අපි දෙමු. ඒගොල්ලන්ට මොනවාද මේ බුදු පිළිමය කියන්නේ, කොහොමද වාස්තු විද්‍යාත්මක මිනිස්සුන්ට බලපාන්නේ කියන එක. ඔව්, බුදු පිළිමයක් එහෙම නැත්නම් බුදු පහන කියන තැන ඉතාමත්ම වැදගත් අපිට නිවසේ තියෙන ශක්ති කලාපයක් ගොඩනගද්දි. ඉතින් එතකොට අපි වැඩිපුරම ආශිර්වාදාත්මක දේ ලබන තැන, වැඩිපුරම අපේ ඕරායකට වැඩි ශක්තියක් ගොනු කරගන්න තැන තමයි අපේ නිවසේ මේ බුදු පහන තියෙන තැන. ඉතින් ඒ නිසා ඔබට මේ පිළිබඳව තවත් කරුණු ගොඩක් අද දිනේදී අනාවරණය වෙයි. මොකද මේ පිළිබඳව ගොඩක් අපිට ප්‍රතිචාර ලැබිලා තිබ්බ පළවෙනි වීඩියෝවත් එක්ක. ඉතින් ඒ වීඩියෝවත් එක්කම තමයි අපි හිතුවේ ඔබට මේ පිළිබඳව තවදුරටත් කියලා දෙන්නට ඕනි කියලා. ඉතින් විරාජිත් බණ්ඩාර මහත්තයා, මේ අපි ගෙවල ලස්සන ලොකු බුදු පිළිම ගෑනලා මේ පොඩි කණුවක් උඩ තියෙනවා, ඒක හොඳයිද? විශාල බුදු පිළිමයක් ගේනවා නම් නිවසකට, එවැනි පිළිමයක් අපි අනිවාර්යයෙන්ම බුදු මැදුරක් ස්ථාපනය කරලා, එහෙම නැත්නම් ඒ බුද්ධ ප්‍රතිමාව තියන්නට සුදුසු ආසනයක් පිළියෙල කරලා තමයි නිවසක ස්ථාපනය කරන්නට ඕනේ. එහෙම නැත්නම් මේ කණුවක වගේ ස්ථාපනය කිරීම කියන එක ඉතාමත්ම යහපත් තත්ත්වෙන් හොඳ තත්ත්වයක් නෙවෙයි. නමුත් දැන් අපි කියමුකෝ බුදුන් වඳින්නටම තැනක් කෙනෙක්ට නැත්තම් ගෙදරක, එහෙම නැත්තම් ඔබ ඉන්නේ විදේශීය රටක නම් ඔබට වඳින්නට තියෙන්නේ එතන පමණයි නම් ඒ ඔබට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එය ගෞරවණීය තැනක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ගෞරවණීය භාවය අපි අනිවාර්යයෙන්ම දක්වන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ වෙත. ඒ ගෞරවණීය භාවයෙන් ඊට පිදුම් කිරීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබ එවැනි ස්ථාපනයක් ඔබගේ නිවාසයේ කරලා තිනවා නම් එය බුදු මැදුරක්, එහෙම නැත්නම් පූජාසනයක් ලෙස නිවැරදි කර ගැනීම වඩාත්ම හොඳයි. මේක නීතියක් නෙවෙයි, නමුත් වඩාත්ම හොඳයි. එතකොට විරාජ බණ්ඩාර මහත්තයා, මේ බුදුන් වඳිනකොට උස ප්‍රමාණයක් මේ මෙච්චරක් කුසල බුදු පිළිමේ තියෙන අවශ්‍යයිද, නැත්නම් මේ ඊට වඩා පල්ලෙයන් එහෙම මොකරි නීතියක් තියෙනවද මෙන්න මේ උසර තමයි බුදු පිළිමේ තියන්න ඕනේ වන්දනමාන කරද්දි කියලා? ඔව්, එහෙම දෙයක් තියෙනවා. දැන් අපි බුදුන් වඳිනකොට අපේ කතා කරන, එහෙම නැත්නම් ගාථා සජ්ජායනය කරන අවස්ථාවේදී අපේ මුඛයෙන් යම් කිසි දෙයක් කේටේ පිට වෙන්නට පුළුවන්. එතකොට ඒ ගැනත් අපි හිතන්නට වෙනවා. ඊට අමතරව අපි හිතන්නට වෙනවා අපි යම් කිසි විදිහකින් නම්ම ශීලී වෙලා බුදුරජාණන් වහන්සේට සත්කාරයක්, එහෙම නැත්නම් පිදීමක් ඇතිවන ආකාරයට තමයි ඒ පූජා ද්‍රව්‍ය තැන්පත් කරන්න වෙන්නේ. ඉතින් මේ කරුණු පිළිබඳවත් අපි විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ අපේ බුදුරජාණන් වහන්සේ වෙත අපි වැඳුම් පිඳුම් කරන අවස්ථාවේදී. ඉතින් ඒ නිසා ඔබට සුදුසු උසක් ලෙස මම කියනවා අඩි 4.5ක් පොළොවේ සිට අඩි 4.5ක උසක් මේ සඳහා පාවිච්චි කරොත් ඒ එවැනි ගැටලු අවම වන ආකාරයට ඔබට ඒ කටයුත්ත කරන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අඩි 4.5ක උසින් ඔබගේ බුදු මැදුර ස්ථාපනය කරගන්න, ඔබගේ පූජා ද්‍රව්‍ය තැබීම් ආදී ස්ථාපනය කරගන්න, එය තමයි වඩාත්ම උචිත උස ලෙස කියන්නට පුළුවන්කම තියෙන්නේ. බුදුන් වන්දනා කරනකොට උදේ මේ ඉන්න මේ වෙලාව, නැත්නම් දවල් මේ වෙලාව, හවස මේ වෙලාව කියලා වෙලාවල් වශයෙන් නියමිත වෙලාවක් තියෙනවද? බුදුන් වඳින්නට වේලාව, ඒ තමයි ලොකුම ගැටලුව. YouTube නාලිකා බොහොමයක තියෙන ලොකු ගැටලුවක් තමයි ඔය බුදුන් වඳින වේලාව ගැන. ඇත්තටම මොකද හේතුව, දැන් මේක අහන අපේ ප්‍රේක්ෂකයන් ඉන්නේ ශ්‍රී ලංකාව විතරක් නෙවෙයිනේ, විදේශ රටවලින් අපිට WhatsApp Viber කතා කරන ප්‍රමාණය දැක්කට පස්සේ ඔබට හිතෙයි මේ ලංකාවේ ඉන්නවට වැඩිය පිටරටද කට්ටිය ඉන්නේ කියලා, මේ මේ පිළිබඳව උනන්දු වෙන. ඉතින් එවැනි කාරණා පිළිබඳව කතා බහ කරද්දී මේ වේලාව කියන කතන්දරය
ඔබ කිසි සේත්ම අදාළ කරගතයුතු නැහැ. මොකද අපේ තිලෝගුරු අමාමෑණි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ තුන් ලෝකාග්‍ර. ඒගැනි තුන් ලොවටම අග්‍රවිච්ච. එතකොට තුන් ලෝකාග්‍ර වෙච්ච බුදුරජාණන් වහන්සේට අපි අහවල් වෙලාවට වැන්දොත් නරකයි, අහවල් වෙලාවට වැන්දොත් හොඳයි කියලා කියන්නට හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා ඔය ඔක පටලගෙන තියන්නේ අර යම් කිසි විදිහකින් දිෂ්ටි තියෙනවා. එතකොට මේ දිෂ්ටි වැටෙන වෙලාවල් තියෙනවා. එතකොට දිෂ්ටි වැටෙන වෙලාවට පහන තියෙන එක ගැන තමයි ඔය ගැටලුව තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ කිසිසේත්ම ඒ අදාළ කරගත යුතු නැහැ. වේලාව අශුභයි කියලා අදාළ කරගත යුතු නැහැ. ඔබට ශ්‍රද්ධාව භක්තිය නෙවෙයි අපි කතා කරන්නේ, ශ්‍රද්ධාව කියන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව පහළ වෙන ඕනෑම අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වෙත වැඳුම් කරන්නට, ඒ ගාථා සජ්ජායනා කරන්නට ඔබට අවකාශය තියෙනවා. ඒ සඳහා වැඳුම් කරන්නට වේලාව කියන දේ ඔබ කිසිසේත්ම මේ වේලාවටම පමණයි කර යුතුයි කියලා අදාළ කරගත යුතු නැහැ. සෑම විට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් මම වේලාවක් කිව්වා කියලා කියන්නකෝ. එතකොට ඒ වේලාවට වඳින්න බැරි නම් මොකද කරන්න කියලා අහන්නත් පුළුවන්. ඒ නිසා මොකද විදේශයන් වල රැකියාවන් මේ ලංකාවේ වගේ නෙවෙයිනේ. සමහර වෙලාවට 365 දවසෙම ඔෆ් වෙන වෙලාව. ඒ කියන්නේ තමන් පිට වෙන වෙලාවත් එක්ක අපි කියන වෙලාවල් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් එහෙම වන්දනාමාන කරන්න වෙන්නේ නැහැ නේ කවදාවත්ම. ඉතින් ඒ නිසා අපිට මෙහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ රැකී රක්ෂා වලට යන කලින් නැගිටිට පස්සේ මේ වෙලාව නෙමේ අපි අර ශක්දා භක්තිය අරගෙන අපිට වන්දනාමාන කරලා යන්න පුළුවන් නේ. වන්දනාම ඒක තමයි. මම අදහස් කරේ අර ඕනෑම වෙලාවට. ශ්‍රද්ධාව පහළ වෙනවා නම් දවාලේ වෙන්න පුළුවන්, සවස වෙන්න පුළුවන්, රාත්‍රී කාලේ වෙන්න පුළුවන්, ඔබ වැඩ ඇරියා වෙලාව වෙන්න පුළුවන්, උදේ පාන්දර වෙන්න පුළුවන්. අර ඒ ඕනෑම වෙලාවක ඒ සඳහා යොදා ගැනීම වඩාත්ම උචිතයි. එතකොට මේ මේක නම් වෙලාවක් මම දන්න විදිහට අවශ්‍ය වෙයිද? අපි හැම වෙලම මේ ප්‍රශ්න කරන බුද්ධ පූජාව. බුද්ධ පූජාව දෙනවා නේද? උදේ බුද්ධ පූජාවක් තියෙනවා, ඊට පස්සේ දවල් තියෙන බුද්ධ පූජාව, හවස අපි ගිලම්පස පූජාව තියෙනවා. ඒතර ඕකට වෙලාවක් තියෙනවද? මෙහෙමයි වෙලාවල් කියලා 11ට කලින් කියලා අපි අහලා තියෙනවා. දවල් ඒව ඇත්තද? අපි දැන් උදේ උදෑසන අපේ තියෙන බුද්ධ පූජාව තියන්නේ අපි ඇත්තටම පහන තැවීමත් එක්ක. එතකොට අපිට ඒ අපි පහන තියෙන වෙලාවටම ඒ කටයුතු කරන්නට හැකියාව තියෙනවා. එතකොට ඔබ පහන තියෙන වෙලාව නෙමෙයි අල්ලපු ගෙදර එක්කන පහන තියන්නේ. එතකොට ඒක වෙනස් වෙනවනේ. ඒ අනුව ඔබට කරන්නට පුළුවන් ඒ කටයුතු. හැබැයි දහවල් බුද්ධ පූජාව කියන එක 11ට පෙර තියන්නට ඕනේ. 11ට පෙර එය තබන්නට ඕනේ. කියන්නේ 11 ආසන්න මොහොතේදී ඔබ එය තබන එක වඩාත්ම උචිතයි. එතකොට මේ 11 වෙලාව කියලා ගමුකෝ. එතකොට 11 වෙලාවට ඒ කටයුතු කරලා හැබැයි ඒක අර ඉවත් කිරීම ගැනත් ඔබ වඩාත් අවධානයක් යොමු කරන්න ඕනේ. ඉතින් ඒ ඉවත් කිරීම කරන කාර්යයත් මේ බුද්ධ පූජාව තැබීම වගේම, එහෙම නැත්නම් බුද්ධ පූජාව පූජා කිරීම වගේම ඉතාමත්ම වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඒතර ඒ විනාඩි කිහිපයක් තිරක යන පුළුවන් පැය භාගය, නැත්නම් විනාඩි 15ක් තිරක ඉවත් කරන්න අවශ්‍යයිද? නැත්නම් පැයක් වගේ තියෙන මෙහෙම වෙලාවක් තියෙනවද තියන්න ඕන වෙලාව? ඔව්, දැන් ඇත්තටම ඒකත් ගැටලුවක් නේ. අපි ගොඩක් කරන්න කියලා බලන්න කටයුතු තියන්න පුළුවන්. හරි 11ට කලින් තියෙනවා කීයටද ඉවත් කරන්නේ? ඔබ එය විනාඩි 5-10ක් අතර කාලයකදී ඉවත් කරනවා වඩාත් හොඳයි. මොකද අපි එය නිකරුණේ තියන්නට ගියොත් එහෙම, පූජා සනේ තියන්නට ගියොත් එහෙම අපි නොදන්නා දේ වෙන්නට පුළුවන්. මේ ආහාර කියන දේ පිළුණු වීමකට ලක් වෙනවා. ඒතකොට ක්‍රමක්‍රමයෙන් අහිතකර සුත්‍ර ජීවීන්ගේ වර්ධනය සිදුවෙන ආහාර ගුණයක් බවට එය පත් වෙනවා. එහෙම නැත්නම් එය අහිතකර බලවේගයන්ට ආරාධනය කරන ගුණයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ ඒ පූජා කිරීම සිදු කිරීමෙන් අනතුරුව විනාඩි 5-10ක් අතර කාලයකදී ඒ ඉවත් කරගන්නට පුළුවන් නම්, ඒ කියන්නේ උනන්දු වෙන්නට පුළුවන් නම් වඩාත් උචිතයි. මොකද සමහර වෙලාවට අපි දැකලා තියෙනවා පූජාසනේ විවිධාකාරයේ කෘමිසතුන් ගැවසෙන ආකාරයට අර දහවල් තබපු දාණය සවස වෙනකම්ම තබලා තියෙන අවස්ථා. ඉතින් ඒක සුදුසු වෙන්නේ නැහැ. මොකද අපිට ඇත්තටම අර අහිතකර වෙච්ච මේ ආහාර සේම ඒ ගන්ධයන් පව වහනේ වෙන තැනට සමහර වෙලාවට මේ ආහාර ටික පූජා කිරීම පත් වෙන නිසා ඔබ ඉවත් කිරීමේ කාලය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරනවා නම් වඩාත්ම හොඳයි. ගන්ධේ නිසා මේ ඊළඟ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. සුවඳුන්, හඳුන් කූරු, දුම් සාම්ප්‍රාණි වගේ දේවල් බුද්ධ පූජා තියෙනකොට වන්දනාමාන කරද්දී නිවසටම අල්ලනවා. දැන් ඒ බුදු කුටියට අල්ලන ඒකෙන් මොකක් හරි සිතක් සාන්තියක් සිද්ධ වෙනවද? නැත්නම් වාස්තුමේ මොන හරි බලපෑමක් තියෙනවද? සුවඳුන් පරිශීලනය කරනදී මොන හරි දෙයක් අපිට දෙයක් ලැබෙනවද අපිට දෙයක්? ඔව්, සුවඳ දුම් කියන එක ඇත්තටම වාස්තු විද්‍යානුකූලව නිවසකට අවශ්‍ය දෙයක්. නිවසේ තියෙන ශක්තියින් ඇක්ටිව් කරන්නට, ඒ කියන්නේ අක්‍රීය වාස්තු සක්‍රීය කිරීම කියන මාතෘකාවේදී ඉතාමත්ම වැදගත් දෙයක් තමයි මේ සුවඳ දුම් කියන එක.
එතකොට නිවසක තියෙන සක්‍රීය භාවය නිවසේ තියෙන වාස්තු ශක්තියන්ගේ ගලනේ සක්‍රීය භාවය වැඩි කරන්නට මේක උපකාරී තත්ත්වයක් නිර්මාණය කරනවා. ඊට අමතරව අපි හඳුන් කෝරු පූජාව එහෙම නැත්නම් මේ සුවඳ දුම් පූජා කිරීම කියන එක අපේ බෞද්ධයන් විදියට අනුගමනය කරන එක්තරා පිළිවෙතක්. ඉතින් එතකොට මේ පිළිවෙත ඔස්සේ මේ පූජාව ඔස්සේ අපිට ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන ගුණාංගයන් වලට උපකාරී බලයක් එහෙම නැත්නම් උපකාරී තත්ත්වයක් නිර්මාණය වෙන ආකාරයේ ශක්ති වපසරියක් නිර්මාණයට එය දායක වීමක් පවතිනවා. ඉතින් ඒක වාස්තු විද්‍යානුකූලයි. ඇතැම් විට ඔබ දන්නවා ඇති විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල් වල මේවා විශාල වශයෙන් සුවඳ දුම් කියන දේවල් පූජාසන හරහා පාවිච්චි වෙනවා. ඉතින් ඒ බලාපොරොත්තු වෙන්නේ අර විදිහට යහපත් වපසරියක් ඒ තුළ නිර්මාණය කිරීම. ඒ තුළ යහපත් ශක්තියන්ගේ ආකර්ෂණ ශක්තියෙන් තියෙන වපසරියක් නිර්මාණය කිරීම කියන දේ තමයි ඒ සුවඳ දුම් පූජාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. මේ බලාගෙන පිටර ඉන්න කට්ටිය ඉන්න අපේ යාළු විතර මිතුර, ඒ වගේම මේ බෝඩින් වෙලා ඉන්න කට්ටිය, නැත්නම් කාමර අරගෙන ඉන්න කට්ටිය, පොඩි ඉඩ ප්‍රමාණයක තමයි මේ කුස්සියක් තියෙන්නේ, එතකොට නිදාගන්න කාමරයක් තියෙන්නේ, ඔක්කොම දේවල් තියෙන්නේ. මේ ශීතකරණයේ උඩ බුදු පිළිම තියාගෙන වන්දනාමාන කරන ඉගෙන තැනක් නැති නිසා ඒක සුබයිද? Tamanට බුද්ධ ප්‍රතිමාවක් වන්දනය කරන්නට විශේෂිත තැනක් ඇත්තේම නැත්තම් අපිට කවර හෝ ස්ථානයක ඒක වන්දනාමාන කිරීම කියන එක අපි කරන්නට අවශ්‍යතාවය පවතිනවා. නමුත් ඔබට යම් කිසි විදියකින් වෙනත් ස්ථානයක් පිළිගල කරගැනීමේ හැකියාව තිබියදී ඔබගේ මස් ටික ගබඩා කරන, මාංශ ටික ගබඩා කරන, එහෙම නැත්නම් වෙනත් අපිරිසුදු දෑ ගබඩා කරන, පිළිනු රාත්‍රී කාලේ පිළියල කරපු ටික උදේ වෙනකන් නරක් නොවී තියන්න පාවිච්චි කරන තැනක්, ඒ කියන්නේ ශීතකරණයක්, ඒ සඳහා යොදා ගැනීම කියන එක සුදුසු වෙන්නේ නැහැ. ඒත් එක්ක ඔබ දැනගන්න ඕනේ ඔය විශේෂයෙන්ම මාංශ සම්බන්ධව කටයුතු කරන ස්ථානවල විශේෂයෙන්ම මේ බුදු පිළිම තැන්පත් කිරීම කියන එක සුබදායි වපසරියක් නෙවෙයි නිර්මාණය කරන්නේ නිසා ඒට අගෞරවයක් වෙන්නට පුළුවන්. ඒ අගෞරවය නොවන ආකාරයට ඔබ ඒවා පරිහරණය කරන්නටත් මතක තබා ගන්නට ඕනේ. ඊළඟටම දැන් ඒ ඉඩ ප්‍රමාණය මදි නිසානේ ශීතකරණ වල තියාගන්නේ. ඒ වගේම මේ හැමදේම නිදාගන්නෙත් එකම තැන, කුස්සියත් එකම තැන, ඒ වගේ ඉන්න අපි බලන් ඉන්න හිතමිතුරු යාළුවෝ ඉන්නවා. එතකොට මේ මුළු තැන්ගේත් එක්කම ඔක්කොම හැමදේම එකම කාමරේ තමයි ඔක්කොම රිසිද්ධ වෙන්නේ. ඒ වගේ තැනක බුදුමහාදර කමක් නැද්ද? ඔව්, Tamanට ඉඩක් ඇත්තේම නැත්තම් කරන්නට දෙයක්, එහෙම නැත්නම් බුදු ප්‍රතිමාව තැන්පත් කරන්නට වෙනත් ගෞරවනීය ස්ථානයක්, එහෙම නැත්නම් අනුතර කොටුවක්වත් නිසි පරිදි තියලා වන්දනාමාන කරන්නට බැරි කමක් තියෙන කෙනෙක් නම් ඒ විදිහ දෙයක් කරන්නට වෙනවනි Tamanට බුදුන් වඳින්නට. ඒ කටයුත්ත ඔවුන් කරාට කමක් නැහැ. නමුත් කොටුවක් හෝ ලෑල්ලක් හෝ වෙනත් ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් එවැනි කටයුත්තක් කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් දේවල් ගැන අපි කතා කරා. මේ කතා කර දේවලට අමතරව ඕගොල්ලොන්ට බුදුන් වදින්නට යන දේ ගැටලු මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ අපි අද කතා කරපු දේවලට අමතරව සහ පළවෙනි එපිසෝඩ් එකත් බලන පල්ලැලින්ගේ අපි දාලා තියෙනවා. ඊටත් අමතරව දේවල් මොනවා හරි තියෙනවා නම් මේ විරජිත් බණ්ඩාර මහත්තයා කතා කරන ෆෝන් නම්බර් එක පල්ලෙහා දාලා තියෙනවා. කතා කරලා තමන්ගේ දෙන ගැටලුව ගැන කියන්නේ මම මෙහෙම වදිනවට මන්ට මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. මං ඉන්නේ මෙන්න මෙතන. මට මෙන්න මේ ගැටලුවක් නිසා මට වැඳගන්න විදියක් නැහැ. නැත්තම් මගේ මේ වඳින දිශාවෙ මෙන්න මේ ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් ඕනම දෙයකට ඕනම අවස්ථාවකදී කෝල් එකක් දෙන්න, WhatsApp, Imo, Viber ඕනම අවස්ථාවක කතා කරගන්න පුළුවන්. ෆෝන් නම්බර් පල්ලෙහා දාලා දෙනවා. අපි අන්තිමට මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්නේ මේ සම්බන්ධ? ඔබ එක වැඩසටහනක් නැරඹුවා අපි බුදුන් වැඳීම ගැන ඉදිරිපත් කරපු. එතකොට අපි දෙවෙනි වැඩසටහන තමයි අද දිනේදී ඉදිරිපත් වුණේ. ඉතින් එතකොට ඔබ ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ තුන්වෙනි වෙනසන බැලුවේ නැත්නම්. ඉතින් ඒ නිසා ඔබ තුන්වෙනි වෙනසනත් එක රැඳිලා එහි කියන්නේ මොකද්ද කියන එකත් උකහාගෙන මේ තුනම හොඳින් නරඹලා ඔබගේ කටයුතු සැලසුම් කරගන්න. එහෙම නැත්නම් ඔබගේ දරුවාගේ ඉදිරි කාලයේ නිවාසයේ තනනවා ඇති, දරුවාගේ දරුවා නිවාසයේ තනනවා ඇති. අන්න ඒ අවස්ථාවේදී නිසි උපදේශණය දෙන්නට ඔබ දැනුමේ ශක්තිමත් වෙන්න. ඉතින් ගොඩක් ස්තුතියි රජිත් බණ්ඩාර මහත්තයා අපිට මේ දැනුවත් කරාන. ආයුබෝවන්. බලාසිට ඔයගොල්ලන්ටත් ගොඩාක්ම ස්තුතියි. තුන්වෙනි එපිසෝඩ් එකත් බලන්න. හරියටම කොහොමද බුදුමැදුර සකසා ගන්නෙ, කොහොමද වන්දනාමාන කරන්න කියන දේවල් ගැන නිසි අවබෝධයෙන් යුතු ඉදිරිදී කටයුතු කරන්න, මොන හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න රජිත් බණ්ඩාර මහත්තයාට. ඔබට සුබ දවසක් වේවා. ආයුබෝවන්.